අද උදැස්සන නුගේකුඩ ගුවන් පාලම මතදී සිදු වූ බිස්සුණු අනතුර සම්බන්ධයෙන් එම අනතුරට හේතු වූ පෞද්ගලික බස් රථයේ රියදුරු මෙම මස 29 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. පොලිස් මාධ්‍ය අංශයේ පැවසුවේ සැකකාරු රියදුරු විසින් සිදු කරනු ලැබූ මෙම ක්‍රියාව සැලකිල්ලටගෙන මිනි මෙරුමේ වරදට යටතේ නුගේගුඩ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති බවයි. සැකකාරු රියදුරු අධික රුධිර පීඩනයේ හේතුවෙන් කළු බොවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව නුගේගුඩ මහේස්ත්‍රාත්වරයාගේ දනුම් දීම මත ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා විසින් කරුව එම රෝහලට ගොස් පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම නියෝගය ලබා දී තිබෙනවා. අදාළ අනතුරින් හමුදා කපිතාන්වරයෙක් සහ සෙබළුන් දෙදෙනෙකු තුවා ලැබූ අතර කැප් රථයේ පැදවූ යුද හමුදා සෙබළා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොළඹ දෙස සිට ධාවනි වූ පෞද්ගලික බස් රථයක් නුගේගුඩ ගුවන් පාලම මතදී තවත් පෞද්ගලික බස් රථයක් පසු කර යාමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව තිබෙනවා. එහිදී නිවැරදි ධාවන තීරුව අනුගමනය කරමින් ඉදිරියෙන් පැමිණි යුද හමුදා කැප් රථය මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර එම අනතුර සිදුවන ආකාරය අසල තිබූ CCTV කැමරාවකද සටහන්ව තිබෙනවා. අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 35ක් වූ වතුරවල නින්දාන අම්බලංගොඩ ජනලිපිනේ පදිංචිකරුවෙක්. තුවාල ලැබූ අනෙක් හමුදා සාමාජිකින් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා. අපරීක්ෂාකාරී රියදාව නිසා සිදු වුණු මේ අනතුර පිළිබඳව ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන්නටත් අමතක කරන්නට එපා. මේ වීඩියෝ තුලින් ඔබ යම් දෙයක් දැනගත්තා නම් වීඩියෝටත් ලයික් කරන්නට අමතක කරන්නට එපා.